අයිබෝන් මේ දැනුමට යමක් කරන්න ඔබලංකට එන හරස්කල පහුගිය දවස්වල ඊශ්‍රායලය ගැන ලෝකේ බොහෝ මිනිස්සු කතා කරන්න පටන් ගත්තා ඒකට ප්‍රධාන හේතුවක් උනේ ඊශ්‍රායල ජාතිකයන් සහ පලස්තීන අතර ඇති වුණු ඊශ්‍රායල පලස්තීන අතර ඇති වුණු යුද්ධයේදී ඊශ්‍රායල ජාතිකයන් එල්ල කරපු ප්‍රහාර සම්බන්ධයෙන් ඔවුන්ගේ තාක්ෂණය සම්බන්ධයෙන් හැබැයි අපි හිතනවට වඩා ඊටාම දුක්බර ඉතිහාසයක් තමයි ඊශ්‍රායල ජාතිකයන්ට එහෙම නැත්නම් යුදෙව්වන්ට තියෙන්නේ ඒ වගේම යුද්ධයට විතරක් නෙමෙයි ඔවුන් ඇත්තරම හපන්නු වෙන්නේ එහෙම අරුම පුදුම හරි අපෝරු ඊශ්‍රායලය ගැන අපි අද හරස්කඩෙන් කතා කරනවා රැඳෙන්න දිගටම මේ දැනුමට යමක් කරන්න ඔබ ළඟට එන හරස්කඩ අද ලෝකයේ මිනිස්සු කතා කරන ඉතාම ජනප්‍රියම රටක් උනාට ඊශ්‍රායල ඊශ්‍රායල ජාතිකයන් කියන්නේ ඉතිහාසයේ බොහොම තාඩන පීඩනවලට ලක්වුණු ජාතිකයන් මුලින්ම ඔවුන්ට මිනිසුන්ගෙන් උසුළු විසුළු හැරෙන්නට වෙන කිසි දෙයක් හම්බුනේ නැහැ විශේෂයෙන්ම අරාබි රටවල් වලින් නිරන්තරයෙන්ම ඔවුන් අඩන් තෙට්ටම් වලට ලක්වුණා මේක කොච්චර භයානකද කියනවා නම් බල්ලු බලල්ලු ගානට මහා මගේ ඊශ්‍රායල ජාතිකයන් මරා දාපු අවස්ථා ඕන තරම් තියෙනවා කවුරුත් ඒ ගැන කතා කරේවත් ඔයල බැලුවේවත් නැහැ. එනිසා 1948 දී ඔවුන් තීරණය කරනවා තමන්ට කියලාම රටක් හදාගන්න ඕනි කියලා. අන්න එහෙම හිතපු යුදෙව් ජාතිකයන් ආරම්භ කරපු රට තමයි අද ඊශ්‍රායල කියලා කියන්නේ. ඊශ්‍රායල මුලින්ම ආරම්භ වෙනකොට හරියටම ගත්තොත් අපේ රට වගේ 3/1ක්. ඒ කියන්නේ බොහොම පුංචි ප්‍රමාණයක් තමයි තිබුණේ. මේ රට හදලා වැඩි වෙලාවක් ගියේ නැහැ. වටේ තිබුණු අරාබි රටවල් පහක් එකවරම ඊශ්‍රායල විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරා. ඉතින් රට හැදුවා විතරනේ. ඒ වෙනකොට ඔවුන් හිට්ලර් හින්දාත් ගොඩක් පීඩාවට පත් වෙලා හිටියේ. ගොඩක් දෙනෙක් විශ්වාස කරේ මේ අරාබි රටවල් පහ එල්ල කරන යුද්ධයේ හින්දා පැයක්වත් මේ යුද්ධේ තියෙන්නේ නැති වෙයි. මොකද අරාබි රටවල් ප්‍රබල අරාබි රටවල් පහක් තමයි මේ විදිහට ඊශ්‍රායලයට පුංචි රටට එල්ල කරන්න ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තේ. හැබැයි ඔබ දන්නවද මේ යුද්ධේ හරියටම මාස 8ක් ඇදිලා ගියා. ඊශ්‍රායල් ජාතිකයන් ලොකු සටනක් දුන්නා මේ අරාබි රටවල් පහටම. ඉතින් ඔවුන් බලාපොරොත්තු නැහැ ඊශ්‍රායල් ජාතිකයන්ගෙන් මෙහෙම දෙයක් සිද්ධ වෙයි කියලා. අවසානයේදී අර රටවල් පහේම හමුදාව ඊශ්‍රායලයට පොඩ්ඩක් ඉඩ දීලා අඩිය පස්සට අරන් ඔවුන් නික්මිලා ගියා. ඉතින් අන්න එදායින් පස්සේ තමයි ඊශ්‍රායල් ගැන ටිකක් ලෝකයේ කතා බහ කරන්න පටන් ගත්තේ ඊශ්‍රායල් ජාතිකයන් ගැන කතා කරන්න පටන් ගත්තේ ඊශ්‍රායල් ජාතිකයන් හිතුව දේ තමයි මේ ආරම්භයේ විතරයි අනිවාර්යයෙන්ම වඩා හොඳින් සංවිධානගත වෙන්න ඕනි කියලා ඔවුන් තමන්ගේ දුර්වලකම් අඩු කරගෙන හැකියාවන් වැඩි කරගෙන සංවිධානගත වීම ටිකෙන් ටික සිද්ධ වුණා ඒ යුද්ධය ඉවර වෙලා අවුරුදු 19කට පස්සේ තමයි නැවත අරාබි රටවල් හතරක් පාකිස්තානයත් එක්ක එකතු වෙලා ඊශ්‍රායලට විරුද්ධව යුද්ධයක් පටන් ගත්තේ. ඔවුන් ඒසරේ කිව්වේ ඊශ්‍රායලයේ තිබ්බතනක්වත් හොයාගන්න බැරි වෙන්න පහර දෙනවා කියලා තමයි අරාබි රටවල් යුද්ධය පටන් ගත්තේ. හැබැයි දවස් 6කින් ඊශ්‍රායල් ජාතිකයෝ අරාබි රටවල් පහම නැවතත් පරාජය කළා. අනේ ඒ වෙලාවේ ඔවුන් තීරණය කරා මේ ඊශ්‍රායලය කියන්නේ ලේසි පාසු රටක් නෙමෙයි කියන එක. ඊශ්‍රායල් ජාතිකයෝ තමන්ට පාඩුවේ ඉන්න නොදෙන්න හින්දා විශේෂ දෙයක් කරා අරාබි රටවල් වලින් හැම රටෙම තමන්ගේ රට වගේ 3/1 කොටසක් අල්ලගත්තා ඒ ඔවුන්ට දුන්නු ප්‍රහාරයට දඬුවමක් විදියට නැවතත් අරාබි රටවල් යුද්ධය පටන් ගත්තා අර තමන්ගේ රටෙන් අල්ලගත්ත කොටසවත් නැවත අල්ල ගන්න ඕනි කියලා ඔවුන්ට හැබැයි ඒක ලේසි වුණේ නැහැ මෙන්න මේ කාරණෙත් එක්ක රුසියාව අරාබි රටවල් වලට යුද්ධයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඔවුන් තාක්ෂණික උපක්‍රම, තාක්ෂණික ක්‍රම, දුරදක්න මේ හැම දෙයක්ම ලෝකෙට ඉන්න අරාබි ජාතිකයන් ලබා දෙනවා ඊශ්‍රායල් විරුද්ධ යුද්ධයක් ඇති කරන්න. හැබැයි කවුරුත් දැනගෙන හිටියේ නැහැ ඊශ්‍රායල් ජාතිකයන් සතෝ තියෙන සහජ බුද්ධිය කොහොමද කියන එක. ඔවුන්ට මේ වෙනකොට උනත් ලොකු නවීන අවි ආයුධ තිබුණේ නැහැ ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ නිසා ඔවුන් යුද උපක්‍රම වෙනස් කරනවා. හමුදාවන් ළඟට එනකන් ඉඳලා කඩාපැනීමක් විදියට සිදු කරලා ඔවුන් මේ හමුදාව පරාජය කරනවා අවසානයේ නැවතත් අරාබි රටවල් පරාජයට පත් වෙනවා ඒ වෙනකොට ඊශ්‍රායලයට නායකත්වය දුන්නේ
ඉතාම සුප්‍රසිද්ධ චරිතයක් වන ඒරියල් ෂරොෆ් විසින්. පස්සේ කාලේ ඔහු ඊශ්‍රායල් ජාතිකයන්ගේ නායකයා බවට රටේ නායකයා බවට පත් වෙනවා. අවසානයේදී අරාබි රටවල් ඊශ්‍රායල් අල්ලගන්න එක නතර කරලා දැම්මා. මොකද මම දැනගත්තා මේක ලේසියෙන් කරන්න පුළුවන් රටක් නෙමෙයි කියන එක. ඊශ්‍රායල් ජාතිකයන් කොච්චර දක්ෂද කියනවා නම් ඔවුන්ගේ හමුදාවන් 10ක් මිය යනකොට අරාබි රටවල් වල හමුදාවන් 1000ක් මිය ගිහින් තිබුණා. ඊශ්‍රායල් ගුවන් යානා 26ක් විනාශ වෙනකොට අරාබි රටවල් වල ගුවන් යානා 631ක් විනාශ වෙලා තිබුණා. ලෝකේ ඉන්න ජාතීන්ගේ නිතාම විනීත ජාතියක් විදිහට තමයි ඊශ්‍රායල් ජාතිකයන් සහ ඊශ්‍රායල් හමුදාව හඳුන්වන්නේ. ඒ නිසා ඇමරිකාව තමන්ගේ රටේ හමුදාවන්ට දේශන පවත්වන්න පවා ඊශ්‍රායල් හමුදාවන්ට ආරාධනා කරනවා. කවදාවත් ඊශ්‍රායල් ජාතිකයන් තමන්ට ප්‍රහාරයක් එල්ල කරොත් ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කොයි වෙලාවකවත් මැලි වෙන්නේ නැහැ. ඔවුන් ලෝකේ රටවල් විරුද්ධ වෙද්දී මොසෙම්ගේ තිබුණු න්‍යාෂ්ටික බලාගාරයකට ඉහළින් ගිහිල්ලා ප්‍රහාරයක් එල්ල කළා. පුපුරව හැරියා. ඒ වගේම තමන්ගේ රටේ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු ත්‍රස්ත කල්ලිය පිටිපස්සේ අවුරුදු 20ක් හඹාගෙන ගිහිල්ලා ඒ ත්‍රස්ත කල්ලිය විනාශ කරලා දැම්මා. ඉතින් තමන්ට අත තිබ්බොත් ඔවුන් දක්වන ප්‍රතිචාරය ලෙහෙසි වෙන්නේ නැහැ. මිත්‍රත්වයටත් එහෙමයි, ත්‍යාගශීලීත්වයටත් එහෙමයි. ඒ වගේම හානිදායක විදිහට හැසිරුණොත් එහෙම ඒකට දක්වන ප්‍රතිචාරය ප්‍රහාරය සුළුපටු නැහැ. ඕන වෙලාවක ඊශ්‍රායල් හමුදාව 250,000ක බලඇණියක් සේවයට කැඳවීමට තරම් දැන් ඔවුන්ගේ හමුදා ශක්තිය ඉතාම දියුණුයි. අවුරුදු 40ක් වගේ කාලයක් මේ රට ගත වෙලා තිබුණත් දැනට යුදෙව්වන්ට කියලා තියෙන එකම රට වෙන්නේ ඊශ්‍රායලය විතරයි. ඔවුන් දැඩි පීඩාවට පත් වෙලා ගොඩනගාගත් රටක් තමයි ඊශ්‍රායලය කියන්නේ. ඉතින් යුදෙව්වන් ආරාධනය කරනවා වෙනත් රටවල ජීවත් වෙන යුදෙව්වන්ට ප්ලීස් කම් හෝම් කියලා. ඒ කියන්නේ මේ රටට ඊශ්‍රායලයට එන්න කියලා තමයි ඔවුන් සියලු දෙනාටම ආරාධනා කරන්නේ. ඊශ්‍රායල් ජාතිකයන් යුදෙව්වන්ට ආගමික නිදහසකින් ගත්තොත් ඉහළම ආගමික නිදහසක් තියෙන රටක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. ලෝකේ අපි වර්තමාන තාක්ෂණය වෙනස් කරපු ඩ්‍රෝන යානා තාක්ෂණය ලෝකයට හඳුන්වා දුන්නේ ඊශ්‍රායල් ජාතිකයන්. යුද්ධය අතින් ගත්තොත් එහෙම ඊශ්‍රායල් ජාතිකයන් කියන්නේ යුද මැෂිමක් කියලා කිව්වොත් හරියට හරි. ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායල් ජාතිකයන් වෙනත් අංශ කරත් ඉතාම දක්ෂ. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. කෘෂිකාර්මික පැත්ත, අධ්‍යාත්මික පැත්ත මේ හැමදේම ගත්තහමත් ඊශ්‍රායල් ජාතිකයන් ඉදිරියෙන් ඉන්නවා. ලෝකේ වැඩිම නොබෙල් සම්මාන ගානකට හිමිකම් කියන්නේ ඊශ්‍රායල් ජාතිකයන්. ඒ වගේම තමයි චන්ද්‍රිකා ගුවන්ගත කිරීම අතර ප්‍රමුඛ රටක් විදියට සැලකෙන්නේ ඊශ්‍රායල්. ලෝකයේ දෙවැනිම සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනය බිහි කරලා තියෙන්නේ ඊශ්‍රායලය තුළ ඊශ්‍රායල් ජාතිකයන්. අපි අර මුලින් භාවිත කරා මතක ඇති මෝටරෝලා දුරකථනය, අනේ සෙල් ෆෝන් එක හැදුවේ ඊශ්‍රායල් ජාතිකයන් ඊශ්‍රායල් රටේදී. පරිගණක තාක්ෂණය වෙනස් කරපු උඩියටු කරපු ඉන්ටෙල් පෙන්ටියම් ප්‍රොසෙසර් එක හැදුවෙත් ඊශ්‍රායල් ජාතිකයන්. ලෝකෙ ඉතාම ප්‍රසිද්ධ වුණු සමාජ මාධ්‍ය ජාලය වයිබ නිර්මාතෘවරයන් වෙන්නේ මේ ඊශ්‍රායල් ජාතිකයන්ම තමයි. ඒ වගේම IQ ලෙවල් එක, ජනතාවගේ බුද්ධි මට්ටම, ඒ අතරින් ඉදිරියට ඉන්න රටක් විදිහට තමයි ඊශ්‍රායල් හඳුන්වන්නේ. ඒකට හොඳම උදාහරණ ඕන තරම් තියෙනවා. ඉතාම ලෝකේ කීර්තිමත් විද්‍යාඥයෙක් වෙච්ච ඇල්බර්ට් අයින්ස්ටයින්, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඊශ්‍රායල් ජාතිකයන්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ඊශ්‍රායල් ජාතිකයන්. අපි නිතරම භාවිතා කරන Facebook සමාජ මාධ්‍ය ජාලේ නිර්මාතෘ මාක් සකර්බර්ග් ඊශ්‍රායල් ජාතිකයන්. ලෝකේ වර්තමාන වෙනකොට කතා කරන දෙයක් තමයි වැක්සින් එක එන්නත් කරන්නේ. ඉතින් ලෝකේ මුල් වරට එන්නත් කටුව හොයාගත්තේ ඊශ්‍රායල් ජාතිකයන් විසින්. ඉතින් යුද්ධයට විතරක් නෙමෙයි වෙනත් ලෝකයට වටිනා කියන බොහෝ දේවල් දායාද කරපු ඉතා සුන්දර මිනිසුන් ඉන්න රටක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. ඊශ්‍රායල ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබේ අදහස් අපිට මේ වීඩියෝ එක යටින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. හරස්කර YouTube නාලිකාව හොඳයි නම් අපිව subscribe කරන්න. අපි අද කතා කරේ පහුගිය දවස්වල ලෝකයේ ගොඩක් කතා බහට ලක් වුණු ඊශ්‍රායල් ජාතිකයන්ගේ යුදමය හැකියාව වගේම ඔවුන් රට නිර්මාණය කරපු හැටි, ඒ වගේම වර්තමාන රටේ
ලෝකෙට ඔවුන් දායාද කරපු දේවල් ගැන. අදට හරස් කරන්න අපි සමු ගන්නවා වීඩියෝ එක ගැන ඔබේ කමෙන්ට් එක දෙන්න අපිට අනිවාර්යයෙන්ම subscribe කරේ නැත්නම් තාම channel එක subscribe කරන්න. ගිහිල්ලෙන්නම් හැම දිනාටම සුබ දවසක්. We'll be right back.